අරගෙන කන්වර්ට් කරන MP4 වලට මොකද ඒක සයිස් එක ලොකු කරනක් වෙන හින්දා දැන් අද කියලා දෙන්න යන්නේ ඕනම් ෆයිල් ෆෝමැට් එකකින් කොහොමද කරගන්නේ කියන කතාව අද කියලා දෙන්න යන්නේ මේක සාමාන්‍යයෙන් මේකට අපි ඕන වෙනවා අපිට Adobe Media Encoder කියන software එක ඕන වෙනවා මේක මේ පැහැදිලි ආපු software එක 2019 අප් වෙට් වලට සමහරක් පිට එකක් වෙනවා මගේ තාම කලින් එක එතකොට 2019 encoder එකට 2019 අප්වෙට් තමයි සෙට් කරන්න ඕනේ 2020 encoder එකට 19 වැඩ කරනවා නමුත් 2019 දෙක සෙට් කරද්දී පොඩි ප්‍රශ්නයක් එනවා සමහරක් වලට ඒකක් එනවා ඒක මේ සමහරක් පිට මැෂින් එකේ මේ drivers සම්බන්ධ ප්‍රශ්නයක් කියලා කියනවා ඒ කියන්නේ වීඩියෝ කාඩ් එකේ මොකක් හරි drivers ප්‍රශ්නයක් කියලා කියනවා සමහරක් වෙලාවට මම දැක forums කීවත් දැක්කේ අතර මීඩියා එන්කෝඩර් එක නලු මේක අවශ්‍යම නේ ඒක සාමාන්‍ය පොඩි සොෆ්ට්වෙයාර් එකක් බලමු කොහොමද වැඩ වෙන්නේ කියලා අදත් මුලින්ම කියන්න දෙන්නේ මගේ channel එක subscribe කරන්න කියලා ඉස්සරහට තව tutorial set එකක් එන්න තියෙන ගමන් දැන් මේනකොට 3D animation එකත් දාලා තියෙන දැන් මේ අද දවසට තව හදලා නැව अर्थात मुलिम गेन मैं चाने की सब्सक्राइब कर बेल बटन क्लिक कर वीडियो दाने बल्वा इवे मगे वाले रविया प्रोडक्शन चाने करना वीडियो दिखाई पटांगे सब्सक्राइब अड़ता मैं सब्सक्राइब कर बेल बटन क्लिक कर हम कटेट इस पीडी एनिमेशन ऐडें शॉर्ट स्टोरी शॉर्ट फिल्म अदाने आकल चलते इसरा आकल बल बुलाई दास दास आकल दास हिंदा इसरा सुपीरी वीडियो सेट चानल हिंदा अनिवार्य सब्सक्राइब चानल मैं लिंक डिस्क्रिप्शन कार्ड डेली कार्ड थिंक बलो अनिवार्य अभी चैनल देखो सब्सक्राइब कर मंक्यू विद मंकालिंग क्यू आगे मैं तपित तक एक मीडिया एनकोड सामान्यूटा विनाशीन हेतु ओन में अडोबी संबंध सॉफ्टवेयर का मैं एनकोडिंग एनकोड कर लाचने विनाशा अडोबी हिसाब हर मैं ओपन कर अडोबी ओपन ओपन ओन अटैक अडोबी ओपन बल बल किसम विशेष मट पेना फैलो पार्टीशन पेना पड़ी डीटेल पेना पटना हेतु मैं मिनीम कल दिया मंगलवे जनता मगे चाने
රටවටේ කියන ඉරි ප්ලේලිස්ට් එකට දාන්න හිතන් ඉන්න ඉන්ට්‍රෝ වීඩියෝ එක මේක මම හැදුවේ ටික දවසක් වෙනවා මම මේක රෙන්ඩර් කරන්න දුන්නත් එහෙම ලොකු කාලයක් ගත වෙනවා සාමාන්‍ය ඔයාලා රෙන්ඩර් කරනවා රෙන්ඩර් කරන්නේ මේක මෙතන ෆයිල්ස් ගිහිල්ලා එක්ස්පෝර්ට් ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරනවා රෙන්ඩර් කරන එක ක්ලික් කරන්න ඒකට මෙන්න මෙහෙම ඇවිල්ලා රෙන්ඩර් වෙනවා රෙන්ඩර් කරන්න මම දාන්න පින්නන්නම්කෝ මම දැන් මම මේකට ගිහිල්ලා සාමාන්‍යයෙන් කරනවා නම් කරන්න එක්ස්පෝර්ට් ගිහිල්ලා රෙන්ඩර් කරනවා මුදුනේ මෙතෙන්ට අපි එනවා මෙතන අපි මොන සෙටින්ග්ස් දුන්නත් අපිට AVI එකෙන් තමයි දෙනව නම් දෙනු නැත්නම් මේක ක්වික් ටයිම් එකෙන් දීලා MOV වලින් ගත්ත හැකි. ඒ අරෙන්ද අපිට මෙතන MOV දුන්න හැකි මේකෙන් අපි ෆයිල් නේම් එක මොකක් හරි දෙන්න පුළු ඩෙස්ක්ටොප් එකට. ඉන්ට්‍රෝ කියලා දෙන්නම් කොහොමද? නම් මම ඉන්ට්‍රෝ කියලා දුන්නොත් එහෙම ඉන්ට්‍රෝ MOV තමයි එන්නේ. නැත්නම් මම මේක AVI දුන්නොත් එහෙම ඉන්ට්‍රෝ AVI තමයි එන්නේ. ওই දෙක එකක් තමයි එන්නේ. ওই දෙකම ගොඩක් රෙසලියුෂන් සෙට් වෙන හින්දා ගොඩක් මේ ක්වොලිටි වල වෙන හින්දා සමහර ෆිල්ම්ස් එහෙම AVI වලින් එන්නේ. එතකොට වෙන්න වෙන්න ලොකු කාලයකට ගත වෙනවා. ඒ වගේම අපිට මේක රෙන්ඩර් වෙන අතරතුර මේ අප්ඩේට් වලින් කිසිම වැඩක් කරන්න බෑ. අප්ඩේට් තනිකරම රෙන්ඩර් වෙන වැඩිටම මාල්ච් වෙනවා. එතකොට ඇත්තටම අපේ කාලේ නාස්ති කිරීමක් වගේම අපිට වෙන වැඩක් කරන්න තියෙන කාලයකට නාස්ති වෙනවා. වෙන්ඩ වෙන කාලෙ බලන් ඉන්නත් ඕනේ අපි ඒ කාලෙ වෙන වැඩක් මේ අප්ඩේට් වලින් වැඩක් කරන්නත් බෑ. එතකොට ඒකේ අවාසි දෙකක් තියෙනවා. දැන් මම අද කියලා දෙන්න යන්නේ කරන් තියෙන මෙච්චරයි. අප්ඩේට් වල මෙන්න මේ ෆයිල්ස් ගිහිල්ලා එක්ස්පෝර්ට් වල add to Adobe Media Encoder කොයි. මේක ක්ලික් කරනවා. ක්ලික් කරද්දී ඔටෝම අපේ එන්කෝඩර් එකට ඒ පටිවිලක් යනවා සාමාන්‍ය අප්ඩේට් වලින් සාමාන්‍යයෙන් ඉන්කෝඩර් එකට ඉන්කෝඩ් වෙන්න චෙක් කරලා යනවා. ඔව් අපේ ෆයිල් එක එතෙන්ට ආවා. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයාලට දෙකලා පුරුදු ගතියකුත් ඇති. මෙතනින් අපිට ඕනෙම ෆයිල් ෆෝමැට් එකක් දෙන්න පුළුවන් AVI, MP3, MP4 ඕන එකක් දෙන්න පුළුවන්. මම තෝරන MP4 මට අවුට්පුට් එකක් ගන්න ඕනෙ නම් මම තෝරන H.264 කියන මේන් ෆෝමැට් එක මම ගන්නවා. අරගෙන මෙතන මම දෙනවා ක්වොලිටි එකට HD ක්වොලිටි එක දෙනවා. නැත්නම් අපි 4K නම් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මෙතන පාඩ දෙකලා පුරුදු ඉතින් මේකේ ප්‍රීමියම් ප්‍රෝ එක අපිට සාමාන්‍යයෙන් වෙන්න කරන්න වෙන ලිස්ට් එකම තමයි මෙතන තියෙන්නේ. මම මේක HD දෙන්නම්ද? මීලා මෙන්න මෙතන ක්ලික් කරලා අපිට පුළුවන් අපිට ප්ලේස් එකක් දෙන්න ෆයිල් එකේ නමක් දෙන්න මෙහෙම දෙන්න එතනින් දෙන්න පුළුවන් දීලා අපිට මේක දැන් රෙන්ඩර් කරන්න පුළුවන් බලන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. ඔව් විනාඩි 9ක් වගේ කාලයක් තමයි මෙතන රිමේනින් ටයිම් එකට පෙන්නන්නේ. හරි. මම මේක දැන් රෙන්ඩර් නවත්තනවා. මොකද මම මේක රෙන්ඩර් කරගත්තේ කලින්. දැන් මම ගිහින් බලනවා මේකෙන් රෙන්ඩර් කරොත් එහෙම AVI එකට ඇලිම මම රෙන්ඩර් කරලා බලන්නම් කොච්චර වෙලාවක් යනවා කියලා. විනාඩි 29ක් යනවා කියලා පෙන්නනවා. මෙන්න අඩු වෙනවා. මොනවාරි අරගේ පෙන්වුවට වඩා ලොකු වගේක් වැඩියෙන් පෙන්නනවා. හරි මම මේක ස්ටොප් කරන්නම්. මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා රෙන්ඩර් වෙන්න මේකට දුන්නට පස්සේ මට මේක මිනිමයිස් කළේම මේකේ ඕන දෙයක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට අර රෙන්ඩර් වෙන අතරතුර කාලය නාස්ති කරන්න දෙන්නේ නැහැ. ඒකවල මට පුළුවන් වුණා මේක රෙන්ඩර් වෙන්න දාලා මේක අලුත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන ඒ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ අතරතුර මෙයාගේ ෆයිල් එකේ තිබ්බ ඔක්කොම ටික මෙයා අරගෙන ඉවරයි. එන්කෝඩ් එකෙන් අරගෙන ඉවරයි. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ අලුත් ප්‍රොජෙක්ට් එකක්ම කරන්න පුළුවන් මේ කාලය ඇතුළත. ඒ කියන්නේ අපි මොනවාරි ප්‍රොජෙක්ට් එකක් හදනවා, එන්කෝඩ් එකට යවනවා, රෙන්ඩර් වෙන්න දානවා, මෙතන වෙන වැඩක් කරනවා. මේ විදිහට අපිට ටික වෙලාවෙ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපි දැන් මම යන්නම්
वीडियो को पायलट एलिमेंट थ्री डी मेरे ट्यूटोरियल मम्मी वे मेतन दुम फैल एक्सपोर्ट मीडिया के मेतन के अरवा गेमें अपने हम मम्मी रेवे दुनिया मत मेतन किस मत मेक रेलना मत इन मैं दिना दिना ट्यूटोरियल एक्सपोर्ट करो मम कर मेक इनकोडे इनकोडे फैल इतना इनकोडे कंट्रोल बटन इमकू दिपारण इतना इनकोडे ओपन अभी फैल एक्सपोर्ट मिता मे ओन दी फोन टेक अड़ी फोन टेक मिस्सी मैंने प्रश्न त्याग अभी मेक हेचना डेस्कटॉपना ठीक बल एक्सपोर्ट कर ला हाँ खाले कुछ विनाडी हया पहाक अतरक अरवे गाणी अभी प्रीमियर प्रो गाण तुणावंट दट मे विना तुण मेक ओण विनाक पुलवा कैमरा मे क्लोज कर अलू प्रोजेक्ट पुलवा यात्र मेक एंड मम्मी क्लोज कर मेके अलवा मेके वेडकमा अरगट रेवन पुलवा किसी प्रश्न अभी एक बार वेट हतरा विशेष अभी कमी मेके वेडकम मेक एक्सपोर्ट करना इनकोडेट इनकोडेट रेड दी मेके मैं वेडकमा एक मैं अब मेके लिस्ट हेदी है वीडियो लिस्ट का अभी दी अभी मेके मेक अरगे लिस्ट का क्लोज करना अभी हम आप लिस्ट मेदा इनकोड लिस्ट पीलिए अदान बोल उदाहरण मम्मी मेके मे इंट्रो के मम एक्सपोर्ट करना इनकोड इंपोर्ट वीडियो पास मंगे नमक पास मम प्रीमियर प्रो ओपन एक्सपोर्ट करना अरक मेरे मेक रेट दिखे ओन दिन फस्ट ने मत ने मम इट पास मम्मी अलूट ओपन करना अलूट ओपन करना मे दिन मे यूट्यूब चाने इंट्रो समहार वीडियो अरे मत मेक एक्सपोर्ट अरगट मेक इनको
ඒකත් එන්කොඩකට ආවා මම මේකට මොක් කරනවද දීලා මම කරන්නේ මොකද මේක ඔක්කොම වෙන්න වෙන්න දාන නිදාගන්න එක සාමාන්‍යයෙන් කරන්නේ ඒ කියන්නේ මම කරන්නේ සාමාන්‍යයෙන් දවල් දවස් තුල තමයි මේක එක එකව හදනවා මොන හරි මේ හදන්න තියෙන ඔක්කොම හදලා ඉවරලා ඒක සේව් කරනවා සේව් ෆයිල් එකට ප්‍රොජෙක්ට් ෆයිල් එකට සේව් කරනවා සේව් වල රැක නිදාගන්න ලෑස්ති වෙලා මේ ඔක්කොම ලිස්ට් එක හදනවා ලිස්ට් එක හදලා ඉවරලා මේක මේ රෙන්ඩර් වෙන්න දින නිදාගන්න එක මම නම් කරන්නේ එතකොට මේ උදේ වෙලා උදේ නයිට් ලබලද්දි මේ ටික ඔක්කොම හිල් ඉවරයි සාමාන්‍යයෙන් කය මේ වගේ ලොකු මේක පොඩි දෙයක් මේ පොඩි ඉන්ට්‍රෝ දෙකන්නේ පොඩි ඉන්ට්‍රෝ දෙකක් නම් සාමාන්‍යයෙන් මුල් දෙන්න ඉස්සලා දෙනවා විනාඩි උපරිම යන විනාඩි 15ක් තම උපරිම යන සාමාන්‍යයෙන් ලොකු වීඩියෝ එකක් හදනවා නම් පැයක් විතර යනවා කියනවා ඒක සාමාන්‍යයෙන් පැයක් විතර යන මේ කියනවා කියන්නේ අපි මේ අප්ඩේට් වලින් දුර නම් පැය 5ක් 6ක් විතර යන වීඩියෝ එක එතකොට ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් අපලාවත් අඩු වෙනවා ඒකේ මම මෙහෙම ලිස්ට් එක හදලා රෙන්ඩර් කරලා දාලා प्रश्न मेमरी RAM එකෙන් 2GB දීලා තියෙනවා අනිත් ඇප්ලිකේෂන් වලට 6GB දීලා තියෙනවා අපේ මොනවද මේ Adobe app එකට දැන් මම කරන්නේ මේකේ Premiere Pro close කරලා දානවා Premiere Pro close කරලා දානවා හරි දැන් එතකොට මේකේ 6GB වලින් බෙදලා යනවා encoded data half width වලට මම half width close කරලා දානවා निधा මේ අපි වින වැඩ කරන්නේ නැහැ මෙහෙම කරලා මන්නම් කරන්නේ ඕකේ වින නිදා ගන්න මම මේ වෙලාවේ ඉඳලා කරනවා නම් මට පුළුවා මේක දීලා මට පුළුවා වෙන වැඩක් කරන්න ප්‍රශ්නයක් නැහැ මේ YouTube එකේ වීඩියෝ බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඕන් දැක් කරන්න පුළුවන් එතකොට දැන් එතකොට සාමාන්‍ය වෙනදා නම් ආකේට් වලින් සාමාන්‍ය මොක් කරගෙන රෙන්ඩ වෙන්න දාලා අපි මොක් කර වෙන වැඩක් කරොත් ඒකත් ස්ටක් වෙනවා ඒක හරියට කරන්න අමාරු වෙනවා දැන් මේකෙදි එන්කෝඩර් එකේදී හැම ප්‍රශ්නයක් වෙන්නේ මොකද අපි data ගානට බැලන්ස් කරලා දින්නේ මෙතන RAM එක ගානට බැලන්ස් කරලා දින්නේ මෙතන මේකට GB 8ක් එහෙන් දින සම්පූර්ණ GB 8ක් තියෙනවා අපේ RAM එකේ RAM එක එතකොට මේකෙන් 2GB දීලා දිනවා others other applications වලට 6GB දීලා දිනවා encoded ඒක encoded වන 6GB දීන්නේ අහුරු දුන්න සාමාන්‍යයෙන් මම රැකින් හිම කරා නම් ඒක සාමාන්‍යයෙන් බාග වගේ බෙදීලා යනකොට තමයි ප්‍රශ්නයක් වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් after effect එකට ලොකු ගාණක් යන හින්දා අර මේ සාමාන්‍යයෙන් RAM එකෙන් වැඩි කොටසක් යනන්නේ after effect වැඩි කොටසක් යනකොට RAM එක අනිත් කොටස යන අනිත් application එකට මේ හින්දා ඒ application එක stuck වෙන්න බලනවා අන්න ඒ හින්දා අනිවාර්යෙන් encoder එක පාවිච්චි කරනකින් අපිට අනිත් application stuck වෙන එකක් නවත් ගන්න පුළුවන් එතකොට මම මේ feature කරන ගොඩක් කිව්වා පළවෙනි කරුණ තමයි අපේ වෙලාව අඩු කරගන්න පුළුවන් දෙවෙනි කරුණ තමයි අපිට මේකට encode වෙන්න දාලා අපිට මුලින්ම අර app දෙකෙන්ම වෙන වැඩක් කරන්න පුළුවන් තව දෙයක් තමයි අපිට මුලින්ම app දෙකේම මේවා app දෙකේම render කරන්න ඕනේ වගේ list එකක් හදලා එක එක පාර වෙන වැඩක් කරන්න පුළුවන් දුවා
අනිද්දේ තමයි අපිට මේක ස්පීඩ් රෙඩි කරගන්න පුළුවන් කියලා මෙන්න මෙතනින් කිව්ලා මෙතන ස්පීඩ් එක දාන්න බෙදලා අපිට වෙන වැඩක් නොකර ඉන්න පුළුවන් මේ වැඩ කරනවනම් ඒ කරන වැඩි එක ස්ටක් නොවී වැඩ කරගන්න පුළුවන් මෙන්න මේ එන්කෝඩර් එක හින්දා එතකොට මේක මේ Adobe encoder කියන්නේ ගොඩක්ම වටින ඇප් එකක් ඉතින් මම නම් කියන්නේ මේක මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා 2019 එකේ වැඩ කරේ නෑ මගේ බලද්දි ආෆ්ට් එකට පිවිකුවගෙන වැඩ කරා එතකොට මේ පුළුවන් නම් 20ම දා ගන්න බලන්න මේ මීඩියා එන්කෝඩ් එක 20 දා ගන්න බලන්න මේක කිසිම ප්‍රශ්නයක් නෑ මේ slow වෙන්නේ නෑ මුකුත් වෙන්නේ නෑ මේක TB එකක් විතර තියෙන්නේ නම සීගනක් තිබ්බෙන් මම ෆයිල් එක දාන්නම් link එක එතකොට ආතලෙ ඉස්සෙම download කරගන්න පුළුවන් මේ එක අනිවාර්යෙන් දාගන්න මේක වලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා fever එක මොකද මටත් සෑහෙන ප්‍රයෝජනවත් වෙන app එකක් ඉන්නවා ඊට පස්සේ සමහරක් විට මේ half week වලත් 2019ට වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් 2019ටත් වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් මම නම් කියන්නේ හැමදේම update කරගන්න පුළුවන් තරම් අලුත්ක් දාගන්න බලන්න කියන්නේ 2020 පාවිච්චි කරනවා කියන්නේ ගොඩක් හොඳ වැඩ ලේසි 2020ම දාගෙන 2020ම වැඩ කරන්න එතකොට මම මේ error එකක් නම් එන්නේ කිසිසේත්ම error එකක් ආවොත් කරන්න තියෙන එකම පිළියම එක්කෝ encoder එක update කරන්න ඕනේ එක්කෝ output update කරන්න ඕනේ දැන් මම දැන් ඔයාලට දෙන්නේ 2020 encoder එක එතකොට එර එකක් එනවනම් එනවා ඉන්නේ අපයාගේ ආෆ්ටර් වීට් පරණින්ද එතකොට මුලින්ම කියන්න ඕනේ මේක 2017 18 කලින් ආෆ්ටර් වීට් ටෝටල් වැඩ කරන්නේ නැහැ ආෆ්ටර් වීට් වලන වැඩ කරන්නේ නැහැ සමහර අපිට 2019 වැඩ කරන්නේකුත් නැති වෙයි මගේ වැඩ කරන්නේ ඒකයි මම එහෙම කියන්නේ බේර එකක් ආවා ඒක මම සර්ච් කරලා බලපුවම මේකේ එකම පිළියමකට පෙන්නේ එක්කෝ encoder එක අප්ඩේට් කරන්න නැත්නම් ආපිට අප්ඩේට් කරන්න කියලා මම දෙකම අප්ඩේට් කරා ඊට පස්සේ හරි ගියා වැඩේ ඔයාලට කියන්න දෙන්නේ මේ ඇප් එක යූස් කරලා බලන්න ඔයාලට සෑහෙන ප්‍රයෝජනවත් වෙයි මගේ channel එක subscribe කරන්න අනිවාර්යෙන් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මම ගොඩක් දේවල් ඉස්සරහට කරන්න ඉඳන් ඉන්නවා මම ස්තුතියි තවත් මේ වගේ tutorial එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක්